අවුරුදු 30ක් ඇදී ඇදී ගිය ත්‍රස්තවාද ඒ වගේම කඩා වැටුණු ආර්ථිකයක් තිබුණා. ඉර පුළුවන් වුණා ටකෙටි කාලයක් තුල ත්‍රස්තවාදය අවසන් කළා මේ රටට ආරක්ෂාව ගෙනෙන්නට. ඒ වගේම ඉතිහාසයේ නොවිවුරු අයුරු විශාල සංවර්ධනයක් අධිවේගි මාර්ග කාපට් පාරවල් වරාය ගුවන් තොටුපළවල් නව නගර පුළුවන් වුණා ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණුවන නගරය කොළඹ නගරය බවට පත් කරන්නට. අපි ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි නැවතත් ත්‍රස්තවාදය හිස නොසන්නට ආරක්ෂක සැලැස්මක් යෙදුවා. අපි බුද්ධිංශ ශක්තිමත් කළා. එනිසා අපිට පුළුවන් වුණා අවුරුදු 10කට ආසන්න කාලයක් කිසිම ත්‍රස්තවාදයක් නැතිව මේ රටේ සාමය ගෙනියන්නට. නමුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් නොදුන්නු මේ රජය මුන්නාන්සලා දන්නව එදා පහසුකු දිනේ බෝම්බ පුපුරුවා. මේ රජය අපි යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම කඩලා දැම්මා. බුද්ධිංශ විසුරුවලා හැරියා. ඒ අයට තිබුණු බලතල ඉවත් කරා. මෙන්න මේ හින්දුව එදා බෝම්බ පුපුරන දවස වෙලාව ස්ථානයන් කවුද කරන්නේ එයාගේ දුරකතන මේ සියල්ලක්ම ලැබිලත් ඔවුන්ට පුළුවන් වුණේ නෑ ඒක වළක්වන්නට. අද තමුන්නාංශයලා දන්නවා තමුන්නාංශලා සෑම කෙනෙක්ම ඉල්ලන්නේ අපේ ආරක්ෂිත රට නැවත ලබා දෙන්නට කියලා. අපි බලයට ලැබුණු වහාම නැවතත් ඒ ආරක්ෂිත සැලැස්ම යොදලා බුද්ධිංශ ශක්තිමත් කළා සුරක්ෂිත රටක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී අපි සාතික වෙනවා. තමුන්නාංශලා දන්නවා ජීවිත පරිත්‍යාගයෙන් මේ සාමය ගෙනාපු ත්‍රිවිධ හමුදාවේ සමාජිකයෝ පොලිසියේ සමාජිකයෝ සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයෝ ඔවුන්ගේ අභිමානය බිඳ දැම්මා. ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධිංශ නිලධාරීන්ව අභූත චෝදනා ගෙනල්ලා හිරගෙට යවුවා. අපි නැවතත් ඒ නැති වුණු අභිමානය රණවිරුවන් වෙත ගෙනෙනවයි කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. අපේ රජයේ කාලේ තමයි ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට මේ ඉතිහාසයේ නොවිවු අරු සුබ සාධන සකස් කළා දුන්නේ. ඒ වගේම ඔවුන්ගේ වෘත්තීය දියුණුව සඳහා කටයුතු කළේ. ඒකින් තමයි අපිට මේ යුද්ධය අවසන් කරන්නට පුළුවන් වුණේ. ඒ වගේම එදා ගෙන ගිය සංවර්ධන වැඩකටයුතු මේ රජය නතර කරා. ඒ නතර කිරීමත් සමගම ආර්ථිකය කඩා වැටුණා. මේ ජාතික ආරක්ෂාව කඩා දාපු සංවර්ධනය නවත්තපු ආර්ථිකය කඩා දාපු කණ්ඩායමකට පුළුවන් වෙන්නේ නැහැ මේවා නැවතත් ගෙනෙන්නට. සැලසුම් පමණක් නෙවෙයි ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන් අපිට පමණයි මේ රටේ නැවතත් සංවර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ. අපි දන්නවා අද ලෝක ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය මේ ආසියාවට එනවා. අපිට මේක හොඳ අවස්ථාවක්. මේ සතවර්ෂය කියන්නේ බුද්ධිය මුල් කරගෙන ආර්ථිකය නැගිටවීමක්.
අපේ තරුණ තරුණයන් බුද්ධිමත් තරුණ කොටසක් අපිට පුළුවන් වෙනවා මේ තරුණ තරුණියන්ව මේ ආර්ථිකයට සුදුසු පරිදි හොඳ වේතනයක් ලබා ගන්නට පුළුවන් වෙන පරිදි ඔවුන්ගේ නිපුණත්වය වැඩි කරන්නට අපි සෑමදාමත් මිනිස් ශ්‍රමය කෙරෙහි විශ්වාසයක් තබපු රජ කොටසක් අපි මෙන්න මේ කාරණය සඳහා අපි පළවෙනි අවුරුද්දේම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් වැය කරනවා අපි දන්නවා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බලාපොරොත්තුෙන් සිටින උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මුත් අපි අපේ අධ්‍යාපන සැලැස්ම තුළ අපි මේ සියලු දෙනාටම උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් සලසනවා පමණක් නෙවෙයි උසස් පෙළ සමත් නොවුණු වගේම සාමාන්‍ය පෙළ සමත් දුණු මේ බුද්ධිමත් තරුණ පරපුරට කාර්මික අධ්‍යාපනයක් දීලා තාක්ෂණික අධ්‍යාපනයක් දීලා අපි ඔවුන්ව මේ ආර්ථිකයට සුදුසු වන පරිදි රැකියාවන් නිර්මාණය කළලා ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් නිර්මාණය කරනවායි කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම තමුන්නාංශල දන්නවා මේ ගම්පහ දිස්ත්‍රික්කය බුද්ධිමත් ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. මේ විශාල තරුණ තරුණයන් කොටසක් ඉන්නවා උසස් අධ්‍යාපනයට යන්නට බලාගෙන. අපිට පුළුවන් මේ දිස්ත්‍රික්කය අධ්‍යාපන කේන්ද්‍රීය ස්ථානයක් බවට අපි පත් කරන්නට අපේ බලාපොරොත්තු තියෙනවා. අපිට පුළුවන් කැලණිය විශ්වවිද්‍යාලය තව දුරටත් එහි ධාරිතාව වැඩි කළා. ඒ වගේම තොරතුරු තාක්ෂණ පීඨයක් ඇති කළා. ඒ වගේම ඉංජිනේරු පීඨයක් ඇති කළා. මේ තරුණ තරුණයන්ට අවස්ථාව ලබා දෙන්නට තාක්ෂණික අධ්‍යාපනයක් ලබා ගන්නට. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන දිස්ත්‍රික්කය සංචාරක ශේෂ්ත්‍රයේ නියලුණු බොහෝ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ඉන්නවා. නමුත් කිසි සැලැස්මක් නැති නිසා ඒ වගේම සුරක්ෂිතභාවයක් නැති නිසා ස්ථාවරත්වයක් නැති නිසා සංචාරක කර්මාන්තය කඩාවැටලා තිබෙනවා. අපේ සැලසුම් අනුව සංචාරක ශේෂ්ත්‍රය රාජ්‍ය අනුග්‍රහය දක්වලා ඩොලර් බිලියන 10ක ආදායමක් ලැබෙන විදේශ විනිමයක් ලැබෙන කර්මාන්තයක් බවට පත් කරනවා. ඒ සඳහා මිලියන 7ක සංචාරකයන් ගෙන්වා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. අපිට ඒ වගේම තමුන්නාංශල දන්නවා මේ දිස්ත්‍රික්කය තුල පළතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපිට තාක්ෂණයේ යොදලා ව්‍යවසායකයන් ඇති කරන්නට පුළුවන් මේ පළතුරු අපනයනය කරන්නට පුළුවන් වෙන ආකාරයේ කර්මාන්ත ආරම්භ කරන්නට. අපි මේ සලසුම් ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි අපි මේ සලසුම් ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. අපි පොරොන්දු දෙනවා විතරක් නෙවෙයි ඒ පොරොන්දු ඉටු කරපු කණ්ඩායමක්. අපි ඉදිරියේදී අපේ රජයක් යටතේ නැවතත් මේ රට සුරක්ෂිත කරනවයි කියන එක මම සාතික කරනවා. ඒ වගේම තමුන්නාංශේලාගේ යුතුයකම ඉටු කරන්න මම මගේ යුතුයකම වන සුරක්ෂිත රටක් ඒ වගේම සෞභාග්‍යමත් රටක් තමුන්නාංශේලාට බිහි කරනවයි කියන පොරොන්දුව දෙමින් තමුන්නාංශේලාට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවපත් අවසන් කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රට